සාමාන්‍යයෙන් ඔබ ඉතිහාස ලිපියක් හෝ කතාවක් කියවන විට එය බොහෝ දුරට අන්තර්ගත කරුණු සහ ඔබේ පරිකල්පණය මත ඔබට තල අදහසක් ලබා දීමට උත්සාහ කරයි. නමුත් පැරණි ඡායාරූපයක් ඊට වෙනස් දෙයක් ඔබට ලබා දෙයි. එය සැබවින්ම ඉතිහාසයේ ඔබට පෙර තිබූ ආකාරයටම පෙන්වන අතර ඉතිහාසය වඩාත් සමීපව තේරුම් ගැනීමට ඔබට ඉඩ සලසයි. එය ඓතිහාසික කරුණක් වේවා ප්‍රසිද්ධ පුද්ගලයෙක් හෝ අතීතයේ ආඹුලෙස පැරණි පින්තූරයක් වේවා ඒ සියල්ලටම පිටුපසින් සිත් ඇදගන්නා සුළු කතාවක් ඇත. මෙම වීඩියෝෙන් අප ඔබට ශ්‍රී ලංකාවේ ඉපැරණි ඡායාරූප පෙළක් ඉදිරිපත් කරමු. මේ ඔබ දකින්නේ නයින් ආච් බ්‍රිජ් නැමැති ප්‍රසිද්ධ සංචාරක පුරවරයක් වන ඇල්ල නගරයේ පිහිටා ඇති ආරුක්කු නමේ පාලමයි. මෙම පාලම නිර්මාණය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින්. දැනට යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මෙම පාලම ඉදිකරන අවධියේ ලබාගත් ඡායාරූපයක් තමයි මේ ඔබ දකින්නේ. මේ ඔබ දකින්නේ නයින් ආච් පාලමේ ඉදිකිරීම නිම වූ පසු ලබාගත් ඉපැරණි ඡායාරූපයක්. මෙම ඡායාරූපයෙන් ඔබ දකින්නේ පීකේ අප්පුහාමි නැමැති ස්වදේශීය පුද්ගලයෙක්. මොහු තමයි මෙම නයින් ආච් පාලමේ ඉදිකිරීම කටයුතු භාරව ඉඳලා තියෙන්නේ. ලයිනල් වෙන්ට් යනු 1900-1944 කාලේ ජීවත් වූ ප්‍රසිද්ධ කලාකරුවෙක්. ඔහු ශ්‍රී ලංකාවේ ඉපැරණි ඡායාරූප ශිල්පියෙක් විදිහට හැඳින්විය හැකි. මෙම ඡායාරූපෙන් ඔබ දකින්නේ ලයිනල් වෙන්ට් මහතා විසින් ලබා ගන්නා ලද ඡායාරූපය. මෙම ඡායාරූපය 1981 දී ලබා ගන්නා ලද ඡායාරූපයක්. මේ ඡායාරූපයේ පෙනී සිටින්නේ රෝස් රාමනායක ඇමති තරුණියයි. ඇය තමයි අපි සියලු දෙනා අඳුරන රෝසී සේනානායක මැතිණිය. The most beautiful girl in Sri Lanka යනුවෙන් නම් කරලා තියෙන මේ ඡායාරූපය 1981 වර්ෂයේදී මිස් ඒෂියා තරඟයට එතුමිය සහභාගී වන අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයක්. මෙම ඡායාරූපයේද ලයනල් වෙන්ට් මහතා විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක්. මෙම ඡායාරූපයේ නිරුවත් තරුණියක් විදහා දැක්වෙනවා. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ දමිල කාන්තාවක්. මෙම ඡායාරූපය බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් උඩරට නුම්රිය මාර්ගය නිර්මාණය කරන අවධියේ ලබාගත් ඡායාරූපයක්. මෙම ඡායාරූපයෙන් ඔහිය නගරයේ ආසන්නයේ රේල් පාරේ ඇති පාලමක් සහ උමං මාර්ග දෙකක් දැක්වෙන. බණ්ඩාරවිල නගරයේ ආසන්නයේ රේල් පාර සහ මහා මාර්ගය සමාන්තරව ගමන් කරන ස්ථානයක ඡායාරූපයක් තමයි මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ. 1894 දී ලබා ගන්නා ලද මෙම ඡායාරූපයෙන් උඩරට නුම්රිය මාර්ගයේ ඔහිය නුම්රිය කොළේ දර්ශනයක් විදහා දැක්වෙන. Riding on the railroad ලෙස නම් කර ඇති මෙම ඡායාරූපයෙන් දුම්රිය මාර්ගයේ ගමන් කරන පිරිසක් විදහා දැක්වෙනවා. 1910 දී ලබාගත් මෙම ඡායාරූපයෙන් වාෂ්ප එන්ජිමක් සහිත දුම්රියක් විදහා දැක්වෙනවා. මෙම ඡායාරූපය අරන් තියෙන්නේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී. පැරණි ඡායාරූපයක් වන මෙම ඡායාරූපයෙන් කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගයේ යම් ස්ථානයක දර්ශනයක් තමයි දැක්වෙන්නේ. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ උඩරට දුම්රිය මාර්ගය නිර්මාණය කරන අවධියේදී උමගක් නිර්මාණය කරන දර්ශනය. කොළඹ නුවර දුම්රිය මාර්ගය නිර්මාණය කරන අවස්ථාවක් දැක්වෙන මෙම ඡායාරූපය අරන් තියෙන්නේ 1860 දී. මෙම ඡායාරූපෙන් දැක්වෙන්නේ 1860ත් 1880ත් අතර කොළඹ ප්‍රධාන දුම්රිය පොළ දිස්වූ ආකාරයයි. පැරණි ඡායාරූපයක් වන මෙම ඡායාරූපෙන් දැක්වෙන්නේ මහනුවර නගරයේ බැවරවුමේ දර්ශනයක්. මෙම ඡායාරූපෙන් දැක්වෙන්නේ යටත් විජිත යුගයේදී අපරටේ ව්‍යාප්ත වී තිබූ කොකෝවා නිපදවන්නන්ගේ දර්ශනයක් වන අතර ඔවුන් කොකෝවා සේදීමේ යෙදී සිටින. පැරණි ඡායාරූපයක් වන මෙම ඡායාරූපෙන් රොඩි කුල පවුලක් දැක්වෙනවා. ඔවුන්ගේ තාවකාලික කූඩාරම් පසෙකින් දිස්වෙන. ඉපැරණි ඡායාරූපයක් වන මෙම ඡායාරූපෙන් දැක්වෙන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් එකතු වූ අවස්ථාවක්. ඉපැරණි ඡායාරූපයක් වන මෙම ඡායාරූපෙන් දැක්වෙන්නේ යම් කිසි ජන සමූහයක් එකතු වූ අවස්ථාවක්. මේ අවස්ථාව යම් රැස්වීමක් විය හැකියි. 1880 දී පමණ ගන්නා ලද මෙම ඡායාරූපයේ වතුකරයේ වතු කම්කරුවන් පිරිසක් දැක්වෙනවා. මෙම ඡායාරූපය අරන් තියෙන්නේ මස්කෙලිය ප්‍රදේශයේ. 1880 ගණන්වල ගන්නත් අද මෙම ඡායාරූපයෙන් උඩරට නැට්ටුවන් පිරිසක් දැක්වෙනවා. මෙම ඡායාරූපයෙන් ශ්‍රී ලංකාවේ ස්වදේශිකයන් පිරිසක් කඩයක් අසල රැස් වී සිටින දර්ශනයක් තමයි දකින්න ලැබෙන්නේ. ගැමියන් පිරිසක් විදා දැක්වෙන මෙම ඡායාරූපය ඉතා පැරණි ඡායාරූපයක් වන අතර ඔවුන් ජීවත් වූ නිවස මෙම ඡායාරූපයේ පිටිපසෙන් දැක්වෙනවා. යටත් පිජිත යුගයේදී කෝපි වගා කිරීම සඳහා බිමක් සකසන කම්කරුවන් පිරිසක් මෙම ඡායාරූපෙන් දැක්වෙනවා. 1941 දී ලබා ගන්නා ලද මෙම ඡායාරූපෙන් දුම්රිය
අනතුරක් දැක්වෙනවා මෙම දුම්රිය අනතුර සිදු වී තියෙන්නේ නුවර එළිය දුම්රිය මාර්ගයේ මෙම නුවර එළිය දුම්රිය මාර්ගයේ අදට ක්‍රියාත්මක වෙන්නේ නැත ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ පැරණි ඡායාරූපයක් මෙම ඡායාරූපයෙන් දැක්වෙන මෙම ඡායාරූපෙන් ශ්‍රී ලංකාවේ ගමක සිංහල ගැමියන් පිරිසක් දැක්වෙන බ්‍රිතාන්‍ය යුගයේදී ගන්න ලද මෙම ඡායාරූපෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ මංගල උත්සවයක් දැක්වෙන 1907 අතර ලබා ගන්නා ලද මෙම ඡායාරූපෙන් බෞද්ධ භික්ෂුවකගේ ආදාහනයක් දැක්වෙන 1860 දී ලබා ගන්නා ලද මෙම ඡායාරූපෙන් කොළඹ සිට මහනුවර දක්වා ගමන් කළ තැපැල් කරත්තය දැක්වෙනවා 1883 දී ලබා ගන්නා ලද මෙම ඡායාරූපෙන් හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා සමග සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් දැක්වෙනවා නවත 1889 දී ලබා ගන්නා ලද මෙම ඡායාරූපෙන් හෙන්රි ස්ටිල් ඕල්කට් මැතිතුමා හිකඩුවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ සමග ඉන්න දර්ශනයක් තමයි ඉදා දැක්වෙන්නේ මෙම ඡායාරූපෙන් උඩරට රතල නායකයෙක් දැක්වෙනවා ඔහු උඩරට මුල් ඇඳුමක් නිරූපණය කරනවා ඉපැරණි ඡායාරූපයක් වන මෙම ඡායාරූපෙන් අලිගාලක දර්ශනයක් තමයි දැක්වෙන්නේ අලින් අල්ලා ගැනීම සඳහා මිනිසුන් පිරිසක් විසින් කරන උත්සාහය තමයි මෙම ඡායාරූපෙන් දැක්වෙන්නේ මෙම ඡායාරූපෙන් දැක්වෙන්නේ හීලෑ අලියතුන් දෙදෙනෙක් ඔවුන්ගේ ඇත්කොව්වන් සමග මෙම ඡායාරූපේ පෙනී සිටිනවා මෙම ඡායාරූපේ දැක්වෙන්නේ ඈත අතීතයේදී ප්‍රවාහන කටයුතු සඳහා අලියතුන් යොදාගත් ආකාරයයි දේවත්තක බොයිලේරුවක් ප්‍රවාහනය කිරීම සඳහා අලියතුන් යොදාගත් අයුරු මෙම ඡායාරූපෙන් ඉදහ දැක්වෙනවා ඉපැරණි ඡායාරූපයක් වන මෙම ඡායාරූපෙන් මීහරක් රංචුවක් විදහ දැක්වෙනවා ඈත යුගයේදී කොණ්ඩේ කැපීම සඳහා කරන වැමි වෘත්තියේ යෙදෙන වෘත්තිකයෙක්ගේ ඡායාරූපයක් මෙම ඡායාරූපෙන් විදහ දැක්වෙනවා මෙම ඡායාරූපෙන් දැක්වෙන්නේ පැදුරු වියන්නන්ගේ දර්ශනය මෙම ඡායාරූපෙන් දැක්වෙන්නේ පළතුරු විකුණන්නන් පිරිසක් යටත් විජිත යුගයේදී තේපැල තවානක වැඩ කරන කම්කරුවන් පිරිසක් මෙම ඡායාරූපෙන් දැක්වෙනවා මෙම ඡායාරූපෙන් දැක්වෙන්නේ තේපැලයක් සිටවන කම්කරුවෙක් තේ කර්මාන්ත ශාලාවක අභ්‍යන්තරයේ දර්ශනයක් තමයි මෙම ඡායාරූපෙන් දැක්වෙන්නේ. ඉපැරණි තේ කර්මාන්ත ශාලාවක තේ පෙට්ටි රැගෙන යන කම්කරුවන් පිරිසක් තමයි මෙම ඡායාරූපෙන් දැක්වෙන්නේ. තේ පෙට්ටි පටවමින් සිටින කම්කරුවන් පිරිසක් මෙම ඡායාරූපෙන් දැක්වෙනවා. මෙම ඡායාරූපයේ එකත් පසකින් නැව් කීපයක්ද දර්ශනය වෙනවා. තේවත්තක තේ දළු නෙලන කම්කරුවන් පිරිසක් මෙම ඡායාරූපෙන් දැක්වෙනවා. මෙම ඡායාරූපෙන් දැක්වෙන්නේ රබර් පත්තක රබර් කිරි කපන පිරිසක්. රබර් කර්මාන්ත ශාලාවක අභ්‍යන්තරයේ දර්ශනයක් මෙම ඡායාරූපෙන් විදහා දැක්වෙනවා. රබර් කර්මාන්ත ශාලාවක රබර් නිෂ්පාදනය කරන කම්කරුවන් පිරිසක් මෙම ඡායාරූපෙන් දැක්වෙනවා. 1892 දී ලබා ගන්නා ලද මෙම ඡායාරූපෙන් හපුතලේ දුම්රිය මාර්ගයේ උමගක් නිර්මාණය කරන අයුරු විදහා දැක්වෙනවා. 1893 දී ලබා ගන්නා ලද මෙම ඡායාරූපෙන් බණ්ඩාරවෙල දුම්රිය මාර්ගයේ ඉදිකරන අවස්ථාවේදී ලබා ගන්නා ලද දර්ශනයක් 1894 දී ලබා ගන්නා ලද මෙම ඡායාරූපෙන් දක්ෂින දුම්රිය මාර්ගයේ මාදුගඟ හරහා ඉදිකර ඇති දුම්රිය පාලම විදහා දැක්වෙනවා 1895 දී ලබා ගන්නා ලද මෙම ඡායාරූපෙන් මාතර දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ ඉදිකරන අවස්ථාවේදී දර්ශනයක් විදහා දැක්වෙනවා මෙම ඡායාරූපෙන් හපුතලේ උමන් මාර්ගයේ දර්ශනයක් තමයි විදහා දැක්වෙන්නේ උමන් මාර්ගයේ නිර්මාණය කිරීමේදී අවදි තුනක ඡායාරූප තුනක් තමයි මෙම ඡායාරූපෙන් විදහා දැක්වෙන්නේ 1860 දී ලබා ගන්නා ලද මෙම ඡායාරූපෙන් කඩුගන්නාව දුම්රිය මාර්ගය දැක්වෙනවා 1860 දී ලබා ගන්නා ලද මෙම ඡායාරූපෙන් මහනුවර දුම්රිය මාර්ගයේ අලගල්ල අසල තියෙන පාලම දැක්වෙනවා 1860 දී ලබා ගන්නා ලද මෙම ඡායාරූපෙන් මහනුවර දුම්රිය මාර්ගයේ දුම්රියක් ධාවණය වන අයුරු විදහා දැක්වෙනවා මෙම ඡායාරූපෙන් දැක්වෙන්නේ මීගමුව ඇලේ බෝට්ටු පෙළක දර්ශනයක් ඉපැරණි ඡායාරූපයක් වන මෙම ඡායාරූපෙන් හරකුන් බැඳි ගැල් සමූහයක් දැක්වෙනවා පැරණි යුගයේ පාවිච්චි කළ ප්‍රවාහන ක්‍රමයක් වන කරත්තයක් මෙම ඡායාරූපෙන් දැක්වෙනවා ඉපැරණි ප්‍රවාහන ක්‍රමයක් වන කරත්තයක් සහ අශ්වයේ මෙම ඡායාරූපෙන් දැක්වෙනවා අශ්වයාගේ මත විදේශීය ජාතිකයෙක් තමයි විදහා දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ තේවතුවල සේව කිරීමට පැමිණි දකුණු ඉන්දියානු කම්කරුවෙක් තමයි මෙම ඡායාරූපෙන් දැක්වෙන්නේ මෙම ඡායාරූපෙන් දැක්වෙන්නේ මුලයෙන් උසස් දමිළ තරුණියන් පිරිසක් ඉපැරණි ඡායාරූපයක් වන මෙම ඡායාරූපෙන් දෙමළ තරුණියක් විදහා දැක්වෙනවා ඉපැරණි ඡායාරූපයක් වන මෙම ඡායාරූපෙන් දැක්වෙන්නේ කන්ද උඩරට නායකයින්ගේ බිරින්දෑවරු පිරිසක්